ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕනේ අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ ඇත්තටම බෙදගෙදර ඉදිරියට ඇවිලෙනවා. ඒ මොන වගේ හේතුවක් නිසාද ඒ වගේම මේ ඇවිලීම නිවා ගන්න පුළුවන් වෙයිද මෙන්න මේ වගේ තොරතුරු ටිකක් අපි හැමෝටම අද එකතු වෙලා කතා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ආසාවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරමින් මාහා එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම මතක් කරන්නේ. ඉතින් මම ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් තවදුරටත් පෙන්වා දෙන්න සූදානමක් තියාගන්නවා. ඇත්තටම කලන විතරක් නෙවෙයි මහේ ඇතුළු හැමෝම එකතු වෙලා මේ වෙලාවේ ආවේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ඇත්තටම දැන් කලනටත් ඕන කරන්නේ තමන්ගේ නංගි වෙනුවෙන් මහීව සුවපත් කරලා දෙන්න. ඉතින් මහී සහ එතකොට කලනලා ඉන්න විදිය දැක්කට පස්සේ ඇත්තටම මේ වෙද්දි පුදුමත් වෙන්න සිද්ධ වෙනවා කියන කතාව අපි හැමෝටම මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් කොහොම හරි දැන් ඔයා දන්නවද නයන තමන්ගේ තාත්තට අම්මට නිතරම කියන්නේ මහිලයි ගෙදර සිද්ධ වෙන දේවල් හොයලා බලන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම ගොඩාක් දේවල් කරන්න මේ වෙනකොට මැදිහත් වෙලා ඉන්නවා කියන කතාව ගැනත් අපි හැමෝටම සිහිපත් කරන්න පුළුවන් කාරණා විදියට තමයි මම අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්න කැමති වෙන්නේ. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක ඔයාත් එක්ක මෙන්න මේ වගේ කාරණාවකට අද මුල නයන දැනගන්නවා ඇත්තටම මහීලා ගමේ නෑ කියලා. ඉතින් ඇත්තටම සමහර විට තාත්තගේ කටින් කියවෙන්න පුළුවන් මහී ගියේ බෙහෙත් කරන්න කියලා. ඉතින් මෙන්න මේකත් එක්ක දැන් ඉතින් අසේනේ ඉන්නේ කොයි පැත්තේද කියන එක කල්පන දන්නවනේ. ඉතින් මෙන්න මේ කල්පන දැනගැනීමත් එක්ක කල්පන කියන්නේ මේක අසේල්ලාට දන්නව වගේ ගිහින් කියන්න කියලා. එතකොට ඉතින් අනිවාර්යෙන් අසෙල්ලාට නයනගේ තාත්තවිත් කිව්වට පස්සේ තමයි ඔන්න අසෙල්ල යන්නේ උඩවලවේ. ඒ ගියාට පස්සේ තමයි මහිල ගෙන්නගෙන කියලා දැනගන්නේ. ඊට පස්සේ ඉතින් වෙදගෙදරටත් යයි. ඊට පස්සේ වෙදගෙදරදී ඇත්තටම අසෙල්ලට කේන්ති ගිහින් කලනට වගේ මසෙන්ට බනින්න පුළුවන් මේගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා තියෙන පසුබිමක මේ විදියට එකතු වෙලා ඉන්නේ මොකටද කියලා. ඉතින් කලන දේශපාලනයට එන්න ඕනේ කලන මේ වගේ දැන් රස්තියදු වෙවි ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියන එක මෙතනදී පැහැදිලි කරන්න අමතක නොකරනවා කියන කාරණාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාව බවට පත් වුනේ. කොහොමනත් අසේල කලන වගේම අසේනි මෙන්න මේ දෙන්නවම ඇත්තටම කියනනම් එතනින් ඇදගෙන එන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දැන් වෙදගෙදර කට්ටිය ඉතින් මහීල මහගයාලු අඳුන නිසා මේ කට්ටිය ඉදිරියට ඒ සම්බන්ධව මැදිහත් වෙලා වැඩ කරගෙන යයි කියලයි මම මතක් කරන්නේ.